පුංචි කාලේ ඉඳලා මේ අකුරු අඳින එක කරා විවිධ හැඩ රවුම් කරලා ලස්සන අකුරු අඳින එක මොකද මගේ තාත්තගෙත් අකුරු ලස්සනයි අම්මගෙත් අකුරු ලස්සනයි ඊට පස්සේ මම රැකියාවක් හැටියට ෆීනික්ස් ප්‍රචාරක ආයතනයේ 1981 දී ආපු වෙලාවෙත් මම අක්ෂර ශිල්පියෙක් විදිහට තමයි වැඩ කළේ ඊට පස්සේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරම්භ කළාම 1982 මම එතන වැඩට ගියා ඒත් අක්ෂර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඒ මුල් කාලේ ආපු පරිගණක සිංහල අකුරු වල යම් යම් හැඩවල දෝෂ තිබුණා මොකද ඒක නිර්මාණකරුවන් අතින් මේක කෙරිච්ච නැති නිසා ඉතින් යම් අඩුපාඩු සහිතව තමයි මේක අපිට පාවිච්චියට ආවේ ඉතින් ඒක නිසා මම 94 විතර වාගේ වෙනකොට මම තීරණය කළා පරිගණකයක් අරගෙන මේ සිංහල ෆොනුරු නිර්මාණය කරන්න එළඹෙන්න ඕනේ කියලා පළවෙනියටම මම මගේම හැඩයක් හැටියට නිර්මාණය වුණේ මගේ අතින් මලිති කියන ෆොනුරුව. ඒක මම මගේම හැඩ අකුරු ෆොනුරු 10ක් මුලදී නිකුත් කළා 1998 දී. වැඩි අවශ්‍යතාවක් ඇති වුණා ඒ අන්තර්ගත ලියවිලි සඳහා ගැලපෙන සිංහල පරිගණක ෆොනුරුවක් නිර්මාණය වෙන්න ඕනේ කියන එක. තියලු අපේ අතීත ලියවිලි අකුරුවල ඒක මේ වර්ධනීය අවස්ථා බලලා මම නිර්මාණය කළා මේ අබේ කියන සිංහල ෆොනුරුව. ඉතින් ඒක මේ ලංකාවේ පරිගණක භාවිතයෙන් කරන කටයුතු වල ලියවිලි ෆොනුරුවක් හැටියට අත්‍යවශ්‍යංගයක් බවට ක්‍රමයෙන් මේ ප්‍රචලිත වුණා. ඊළඟට අපිට වුණා රටේ පාවිච්චිය සඳහා විවිධ හැඩරුව විවිධ මාතෘකාවලට ගැලපෙන සිංහල ෆොනුරු දැන් පන්සල් වල අපි ඒ කාලේ පාවිච්චි කරපු පුස්කොළ අකුරු වාගේ ෆොනුරුවක් ඒ වගේ ඊළඟට මේ දැවැන්ත භාවය දක්වන මේ ගහමහත ඝන ෆොනුරුවක් ඒ වගේ ලාලිත්‍යයක් දැනවෙන තව වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් ෆොනුරු ඒ වගේ එකතුවක් මම නිකුත් කළා සිංහල අකුරු රවුම් වුණාට අපි හතරස් අකුරු මම නිර්මාණය කළා මම මුල්ම හතරස් අකුරු ගැමුණු මෝස්තරයකින් එක නිර්මාණය කරපු වෙලාවේ සමහරව ඇහුවා ඇයි මේ සිංහල අකුරු රවුන්නේ මොකටද හතරස් අකුරක් කියලා. නමුත් අපි භාවිතයට ගියාම ඒ හතරස් අකුරු වලින් භාවිත ගුණයක් තියෙනවා. ඒ කියන්නේ අකුර අපි පාවිච්චි කරන ඉඩ කඩේ අඩු ඉඩක වැඩි වටිනාකමක් ගන්න පුළුවන්කම ආවා. ඊට පස්සේ ඒක වැඩි දියුණු වෙලා දවසකින මෝස්තරය ආපුවම තවත් ඒක ප්‍රචලිත වුණා. ඒකෙන් තවත් අඩු ඉඩක වැඩි දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේ හතරස් වීමෙත් ගුණයක් තියෙනවා. මේ සිංහල පරිගණක අකුරු නිර්මාණය කරන්න මුල්ම කාලයේ තිබිච්ච මෘදුකාංගයක් තමයි මම පාවිච්චි කරේ ෆොටෝග්‍රැෆර් කියන මෘදුකාංගේ ඒකේ මුල්ම අවස්ථාවක් ෆොටෝග්‍රැෆර් 3 මම ඒ මුල් ෆොනුරු පෙළ නිකුත් කළාට පස්සේ තමයි මම කල්පනා කළේ ඒක මම අපේ රටේ පාවිච්චිය සඳහා මේක නිකුත් කරනවා වගේම ඒක මම ආයතනයක් විදිහට මම මේකේ කටයුතු දිගටම කරගෙන යනවා කියන අදහසින් මම ද ෆොන්ට් මාස්ටර් කියලා ආයතනයක් පිහිටවලා ඒ ආයතනය ඔස්සේ තමයි මේ සිංහල ෆොනුරු දිගටම නිර්මාණය කරමින් යන්නේ. දැන් ඊට පස්සේ ආවා යුනිකෝඩ් කියලා අන්තර්ජාතික කේත ක්‍රමයක්. ඒ වෙලාවේ පළවෙනියටම අපි නිර්මාණය කළපු ෆොනුරුව තමයි මලිති වෙබ් කියන ෆොනුරුව. අන්තර්ජාලය ඔස්සේ අපි අබේ කියන ෆොනුරුවම තව හුඟක් වැඩි දියුණු කරලා එහි ෆොනුරු පවුලක් හැටියට මෝස්තර 5ක් විදිහට නිර්මාණය කරපු අබේ ලිබ්‍රේ කියන ෆොනුරුව Google සමාගමෙනුවෙන් අපි කළා. නමුත් මුද්‍රණ ක්ෂේත්‍රයට නම් තාම මේ යුනිකෝඩ් ෆොනුරු ඇතුළත් කිරීමේ බාධාවක් සහිතව තමයි අපි ඉන්නේ. නමුත් අපේ ලේකවුස ආයතනය ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඒකට තාවකාලික විසඳුමක් හැටියට යම් පිළියමක් සොයාගත්තා. ඒ අනුව ලේකවුස ආයතනයට මම සිංහල ෆොනුරු 12ක් යුනිකේත අකුරු හැටියට නිර්මාණය කරලා දුන්නා. දැන් මගේ මම මේ තාම කරමින් ඉන්නේ මුද්‍රණ ක්ෂේත්‍රයත් එක්ක තමයි වැඩිපුරම. ඉතින් ඒ සඳහා මේ යුනිකෝඩ් අකුරු වලදී අපිට කරන්න පුළුවන් සිංහල අකුරු වලට ගන්න පුළුවන් පහසුවේ තාක්ෂණික කොටස මම ලබා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මොකද මට ඒක තුළ ඉතා විශිෂ්ට ගණයේ සිංහල ෆොනුරු නිර්මාණය කිරීමේ හැකියාවක් උදා වෙනවා. නමුත් තාක්ෂණික පහසුව මට තාම හරියටම අඩුවක් තියෙනවා. නමුත් මම ඒක විසඳාගෙන මේ වඩා ලස්සන හොඳම සිංහල ෆොනුරු අපිට යුනිකෝඩ් මාර්ගයෙන් නිර්මාණය කරලා මුද්‍රණ ක්ෂේත්‍රයටත් එකතු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.